ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්ව තුමා මේ බොහොම මේ ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ මේ මහ බැංකුවේ සිද්ධිය. මේක මහ දවල් කරපු මහ මංකොල්ලයක් හැටියට සැලකීම තියෙනක පාර්ශවයේ. නමුත් මේ වෙනුවට ඉස්සත් ජාති පක්ෂය ඉතාමත් වයි වර්ණවත් උත්තරයක් ලබා දෙනවා. ජාත්‍යන්තර පිළිගත් වෝහාරික පරීක්ෂණයකට අනුව මේකේ ගුරු හානිය වෙලා තිබුණේ බිලියන 9.4යි. ඔවුන් රැකගෙන තිබෙන ඔහුගේ වත්කම බිලියන 11යි. ඒ නිසා මේ වගේ මහා මංකොල්ලයකින් ප්‍රථම වතාවට අහන්න ලැබෙනවා බිලියන 1.6ක ලාභයක් ලබා ගන්නවා. අමෝලික බොරුවක්. මේ මහා බැංකු බැඳුම් කර නිකුත් කිරීමේදී සිදු වූ වංචාව පරතරය තමයි ඒ බිලියන 11. ඒක තියෙන්නේ දැනට ඒ ගනුදෙනුව කිරීමේදී ඇති වූ ලාභේ. ඒක තමයි මේ ගිනුම්වල තිබුණේ. හැබැයි ඒක නෙමේ ප්‍රශ්නේ. මම ඔබට එන කලින් පැහැදිලි කරා මේවා බලපාපු අංශ පිළිබඳ. කොටස් වෙළඳපොළ, විදේශීය සංචිතය, ඊළඟට මේ ඔබගේ ඔබ බැංකුවෙන් ගත්තනම් ණය මුදලක් ඒකේ පොලියත් වැඩි වුණා. එතකොට ලංකාවේ පොලි අනුපාතය 6% ඉඳලා 12% දක්වා වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම තවත් කාරණා කීපයක් තියෙනවා. මේ වැඩිවීම තුළ තියෙනවා කාරණා කීපයක්. එකක් ඔය 6% සීමාව 12 වීම, 990කින් කොටස් වෙළඳපොළ කඩම් වැටීම. ඒ කොටස් වෙළඳපොළ තිබිච්ච ඒවා පිටට ගන්න පටන් ගත්තා. එතකොට ඒ අලාභ එකක්වත් මේක සඳහන් වෙලා නැහැ. බාහිර පුද්ගලයන්ගේ බැංකු වලින් ගත්ත ණය සහ බාහිර පුද්ගලයන්ට වූ බලපෑම, රටේ තියෙන විශ්වාසය නැතිවීම, මේ සියලු දේවල් එක්ක ඊළඟට වෙළඳ පරතරය, මේ සියලු දේවල් ඇති වුණා ඒ කාලය තුළ. එතකොට ඒවා නැතුව මේ ගනුදෙනුවක් කළා බිගිනුමකට ගියපු එකකින් ලාභයි කියලා පෙන්නනවා. ඒක නෙමෙයි කාරණේ තියෙන්නේ. සමස්ත ආර්ථිකයට වැදුණු පහර, ඒ පහර තුළ රටට තියෙන බලපෑම. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ, මම නිකන් කිව්වේ නෑ. මට එක ඇමතිවරයෙක් කියන්නේ ගණන් වැරදිලයි කියලා. නෑ, මට ගණන් වැරදුනේ නෑ. මාත් බැංකේක මම වැඩ කරේ අවුරුදු 7ක්. එතකොට මම මේ වෙලාවේ කිව්වේ ට්‍රිලියනයක් කියලා. ට්‍රිලියනයක් කිව්වේ සමස්තයේ වටේට තියෙන අලාභේ. ඒක අදත් තියෙනවා. අදත් මේ සමාජය තුළ ඒක රැවදෙනවා, ඒ අලාභේ. මොකද හේතුව මේ පොඩි අනුපාතය තාමත් අපිට අඩු කරගන්න බැරි වුණා. විදේශීය සංචිතය අපිට ශක්තිමත් කරගන්න බැරි වුණා. 2015-14 අවසාන වෙනකොට විදේශීය සංචිතය කීයක් තිබුණාද අපි? එතකොට බිලියන 7කට 7ක් තිබුණා. ඒක සම්පූර්ණයෙන් අඩු වුණා. එතකොට අනිත් පැත්තෙන් කොටස් වෙළඳපොළ අපිට අද වෙනතුම් කොටස් වෙළඳපොළ එතෙන්ට එන්නේ නැහැ. මොකද කොටස් වෙළඳපොළේ ඉඳපු 40%ක් දාපු පුජ්‍යලෙක් කොටස් වෙළඳපොළේ මේක විග්‍රහ කරගෙන ගියා. මේ සඳහන් මොකද? විශ්වාසයක් රටේ නැති වුණා. මහා බැංකුවක් වංචා කරනවා කියවම රටේ විදේශ ආයෝජනයක විශ්වාසයක් නැහැනේ. දැන් ඒක තමයි අපිට බලපෑපේ. අමුතුමා, දැන් මේක මේ පරීක්ෂණය කරන්න මේ ජාත්‍යන්තර ඉහළම ආයතනයක් කියලා තමයි කිව්වේ. ඉතින් ඒ අයිද මේ ওই ක්‍රමවේදය ඕවට අර ඔබතුමා කියන්නේ වඩා උනැද්ද මේ පරීක්ෂණය කරනකොට? ඒගොල්ල කරන්නේ මහා බැංකුවේ බැඳුම් කරේ ගනුදෙනුවේ තිබිච්ච පරතරය සහ ඒ වංචාව පිළිබඳ. නමුත් මේක සමස්ත ආර්ථිකය පිළිබඳ විග්‍රහයක් කරන්න කොමිෂන් එකකට ඔය එක් කණ්ඩායමකට පුළුවන් කමක් නැහැ. ඒක අපි දරාගත යුතු දෙයක්. ඒක අපේ තියෙන හැම පොලි අනුපාතයකට මෙච්ච දේ ගැන හොයන්නේ ඒගොල්ලෝ නෑ. ඒක ඒගොල්ලන්ට දීපු කාරණේ ඒගොල්ලෝ හොයනවා. ආ, ඒ කියන්නේ මෙහෙන් ලබා දීපු දත්ත අනුව තමයි ඒක උත්තර දෙන්නේ. ආ, ඒ වගේම අමුතුම මෙතන තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරේ මං හිතන්නේ දා. එතකොට මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල් මේ හතරටම උපදෙස් ලබා දීලා තියෙනවා. මේ ප්‍රාථමික වෙළඳපොළේ ඔබලා ගනුදෙනු කරන්න යන්න එපා, ඒකට ලංසු තියන්න එපා. හැබැයි ද්විතීක වෙළඳපොළේදී තියලා 2% අපිට පාඩු කරලා ඒතොල මිලදී ගන්නවා. මේක කවුද උපදෙස් දුන්නේ? අමාත්‍යාංශයෙන් දෙන්නේ නැහැ. අමාත්‍යාංශයෙන් විතරක් නෙමෙයි, ඒක මහබලු කරුත් උපදෙස් දුන්නා. ඒ නිසා තමයි ඒක ක්‍රියාත්මක වුණේ. ඒ විතරක් නෙමෙයි, මහා බැංකු අධිපතිවරයා උඩ ඉඳලා පල්ලෙහාට බැස්සා. මේ ගනුදෙනුව පිළිබඳ 12 මාර්ණේකට මේක වහන්න කියලා. ඒ වගේම පර්පැචුවල් එකට ඇරි අනිත් ඒවාට පළවෙනි එකේ කරන්න දුන්නේ නැහැ. එතකොට අනිත් ඒවා ලංකා බැංකුවෙන් මේ සඳහා ණය මුදල් ලබා දුන්නා. මේ සියල්ල කරනකොට සම්බන්ධයි ලංකා බැංකුවේ හිටපු සභාපති කවුද? අවුරුදාවේ
එතකොට මහා බැංකුව ගලව ගත්තේ කාගේ යටතද? ගලවගෙන පුරවැසිභාවයක් නැති මිනිහෙක් මේකට දාලා ඉවර වෙලා. ඒක ඒක ක්‍රියා කරගෙන ගියා. ඒ විදිහක් නෙවෙයි. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මුළු රටේම ජනතාව නිකන් මෝඩයෝ හැටියට සැලකුවා. මොකද? කිව්වා මේ රටේ ජනතාව බොන්ඩ් ගැන දන්නේ නැහැ කිව්වා. ජේමිස් බොන්ඩ් විතරේ කිව්වා දන්නේ. අනිත් බොන්ඩ් ගැන මේ රටේ ජනතාව දන්නේ නැහැ කියලා. කවුද ඒ කිව්වේ? අගමැතිතුමා. අගමැතිතුමා කිව්වා මම සහතිකයක් දෙනවා. කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. අනිත් අයට මේ කතාව කවුද පාදසටහන් දීුවේ? අගමැතිතුමාගේ ඉන්න ළඟම ඉන්න අය තමයි පාදසටහන් දීුවේ. ඔවුන් ඒවයින් පස්සේ ඉවත් වුණා. කවුද පොත් ලිව්වේ? මේක වංචාවක් වුණේ නැහැ කියලා. එතකොට මේවයි සම්පූර්ණම උඩින් ඉඳලා පල්ලෙහාට ආපු කාරණේ පිළිබඳ මේ රටේ ජනතාව තීන්දුවක් දුන්නා නොවැම්බර් මාසේ 16. ජනතාවට මේක වසන් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ මේ අපේ කාලෙත් මේක හොයන්න ඕනේ කියලා ඒකයි. අපි කියන්නේ මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද අපි මේකේ අපි කිව්වා අවුරුදු 5 වෙනකොටවත් මේක ඉවර කරගන්න ඕන අපි. ඒ නිසා තමයි කිව්වේ මාර්තු මාසේ අපි හිතුවේ නඩුව නැවතිලා කියලා. නමුත් මාර්තු මාසේ නඩුව අහනවා. නඩුව ඇහිමේදී මේ ටික කරන්න ඕනේ කියලා. මොකද අපිට කියන්න බෑ අර්ජුන මහේන්ද්‍ර නීත්‍යානුකූලව දෙන්නේ නැත්නම් මේක නඩුව නෑ කියලා. මිනිස්සු නැතුව නඩුව අහන්න පුළුවන්. මිනිස්සු නැතුව නඩුව තීන්දුව දීලා තියෙනවා. එතකොට අඩු වශයෙන් එතන අපිට තියෙන අනිත් ඒවා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අමාත්‍යතුමා මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා දක්ෂිණ ලංකාව නියෝජනය කරන අමාත්‍යවරයෙක් නිසා. ජනතා විමුක්තිරංග පෙරමුණ මේ මුල් ආරම්භයේ ඉන්නේ විශේෂම දකුණු පළාතේ. ඒ නිසා එහි අරමුණු ඉලක්ක මතවාද ගැන හොඳටම දන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව. දැන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ තනි පරස්පර කණ්ඩායමක් සඳම එකතු වෙලා කණ්ඩායමක් හදන්න සන්ධානයක් හදන්න යනවා කියලා ආරංචි වෙනවා. මේක මේ අර අනිත් මතය මෙහෙට ගෙනල්ලා ජේඑන්පී එකේ ඒකට යටත් වෙනවද නැත්නම් ජේඑන්පී එකේ මතවාදී අරගොල්ලෝ පිළි අරගෙනද කොහොමද මේකට යන්නේ? ඔබතුමාට කොහොමද දැනෙන්නේ? මට දැනෙන්නේ එල්ලෙන්න බැරි වුණාම පිදුරු ගහෙත් එල්ලෙනවා. එල්ලෙන්න තැන් නැති වුණාම පිදුරු ගහෙත් එල්ලෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණ දැන් යන ගමනක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප වෙලා තියෙන ගම්මට්ටමේ. එතකොට ඒ ප්‍රතික්ෂේප වෙන්න ප්‍රධාන හේතුවත් හොරහොර අල්ලිගහ මන්දිරෙත් වෙච්ච ගනුදෙනු. අල්ලිගහ මන්දිරේ ගනුදෙනු කරපු නිසා මං කියන්නේ මුදල් ගන්නවට අමතරව අල්ලිගහ මන්දිරේ ඉඳලා තීන්දුව ගන්න. එතකොට ඔබ දන්නව අර FCID එක ගැන හැම එක එක්කෙනයි ෆයිල් ගැන හැම අල්ලිගහ මන්දිරේදී අහවලා සාකච්ඡා කරයි කියලා කිව්වා. එතකොට මේ කොහොමද රටේ පොදු ජනතාවගේ මහා විශාල හඬක් නගන අසාධාරණයට විරුද්ධව මහා ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන එළියඳගෙන ක්‍රියාත්මක කරන අය කොහොමද අර්ලිගා මන්දිරයට යන්නේ කාටද? ගිහිල්ලා මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ නිසා ඒගොල්ලෝ ඒකේ පාඩුව විඳ ගන්න ඕනේ. දැන් ජනතාව ඒක ඉතාමත් පැහැදිලිව දුන්නා. ජනාධිපති මැතිවරණයේදී එතන මිනිස්සු හිටියේ නැහැ. මහා මැතිවරණයේදී ඊටත් අඩුයි. වෙන සන්ධාන නොගැව්වොත් ඊටත් අඩුයි. තනියෙන් එන්නේ කියන්නේ මහා මැතිවරණයට. ආසන කීයද කියලා බලන්න. මොකද මේ රටේ මිනිස්සු ඒ දඩුවම දෙනවා. breaking.lk